මාතර දෙවිනුවර ශ්‍රී විශ්ව දේවාලයේ සිටින ලසඳා නැමැති ඇතින්නගේ වම්බැස්ස පූර්ණ අන්ධභාවයට ලක්වීමේ අවදානමක් පිළිබඳ පළමුව පුවත් අසත්‍ය බව විශ්ව දේවාලයේ බස්නායක නෙමේ ආරච්චිගේ තිරණ මදුශංක මහතා පවසනවා. මේ දින මේ ඇහැ තමයි මේ ඔය දාලා දෙන්නේ කියන්නේ. දැන් මාස දෙකකට විතර පස්සේ දැන් හොඳටම හොඳයි. පේනවත් ඔහු සඳහන් කළේ ලසඳා ඇතින්නගේ ඇසෙහි රෝගී තත්ත්වය හඳුනාගෙන ප්‍රතිකාර සඳහා යොමු කරනු ලැබුවේ පසුගිය අප්‍රේල් 8 වෙනිදා බවයි. ඇහැ පේන්නේ නැත්තම් මෙහෙම මේවා නෑ මේ. ඒ කියන්නේ දැන් හොඳට පේනවා. මාස තුනකට විතර කලින් පේනවා. ඒ අනුව මේ වෙන විට ලසඳාගේ ඇසෙහි පැවති රෝගී තත්ත්වය සියයට 90කින් පමණ සුවවී ඇති බව බස්නායක නිලමේවරයා පවසනවා. අද දිනේදී ප්‍රසිද්ධ මාධ්‍ය අධ්‍යයනයක් විසින් නිකුත් කළා තියෙනවා අපේ ලසඳ ඇතින්නිය සම්බන්ධව ඇහි ප්‍රශ්නයක් සම්බන්ධව. එම ලසඳ ඇතින්නියට ප්‍රතිකාර සඳහා අපි යොමු කරන්නේ 4 වෙනි මාසේ 8 වෙනිදා. ඒ දිනේ සිට අද තා වෙනතුරු තවම ප්‍රතිකාර ලැබෙමින් සිටින ඇතින්නිය දැනට 80%කට 90කට ආසන්නයෙන් සුවවීමක් පත්වලා තියෙනවා. නමුත් ඔය කියන ෆොටෝ එක එම ප්‍රතිකාර පටන් ගන්න අවස්ථාවේදී අප විසින් ගන්න ෆොටෝ එකක්ම වෙන්න ඕන. සියලු දෙනාගේම දැන ගැනීම පිණිසයි අපි මේ කියන්නේ. මොකද ලසඳා ඇතින්නිය කියන්නේ දේවාලයට සම්පතක්. මම දෙවියන්ඳුරට වඳිනවා හා සමානව ලසඳා ඇතින්නිය ආරක්ෂා කරනවා. මොකද දේවාලයේ තියෙන සම්පතක් විදියට නිරන්තරයෙන්ම ලසඳා ඇතින්නිය සඳහා අපි සියලුම ප්‍රතිකාර කෑම වියදම් දේවාලයෙන් කිසිදු අඩුවක් නැතුව සියලුම දේවල් කරනවා. සත්ව ගවේෂකයෙක් විසින් කියලා තියෙනවා මේ ලසඳා ඇතින්නිය නාවන්නේ අපිරිසුදු වතුරෙන්මයි කියලා. එය අසත්‍ය කාරණාවක්. මොකද ලසඳා ඇතින්නිය නෑවුවට පස්සේ ඒ සියලුම වතුර අපි සුද්ධ කළා නැවත සෝදලා තමයි වතුර පුරවන්නේ. ඒක මම නිරන්තරයෙන්ම අධීක්ෂණය කරනවා. මගේ අධීක්ෂණයේ යටතේමයි සියලුම දේවල් වෙන්නේ. මොකද හේතුව ලසඳා ඇතින්නිය අපිට දේවාලයට ඉතා වටිනා සම්පතක්. මට ඉතාම කනගාටු කාරණාවක් තමයි මේ ප්‍රසිද්ධ ආයතනයකින් පගකීම් විරහිතව මෙවන් කාරණා සමාජයේ යෑමෙන් දේවාලයට විශාල අපකීර්තියක් වෙනවා. මොකද සත්‍ය ගවේෂකයෙක් කියලා කියන කෙනෙක් මෙවන් කාරණා කීමේදී විශාල අපකීර්තියක්. මම ඔහුට පෞද්ගලිකව දුරකථන ඇමතුමක් දුන්නා. ඒ හඬපටිය මාහත් තියෙනවා. ඒ විදිහ මම ඔහුගෙන් අහනවා මේක ගැන සොයා බලාද ඔබතුමා මේ කතාව කියන්නේ කියලා. එතකොට ඔහුට නෑ සොයා බලන්නේ මේ නිරන්තරයෙන්ම සොයා බලන්න. නිරන්තරයෙන්ම සොයා බැලුවා නම් මම අද වීඩියෝ එකක් පෙන්වන්නම්. ඒ සතාගේ කිසිම දැනට ඔය කියන තරම් රතුවක් මොනවත්ම නැහැ. දැනට 85%කට වැඩිය සනීප වෙලා තියෙනවා. අපි කිසිඳු පෙරහැරකට කිසිඳු විදියකට දේවාලයේ ඇතින්නිය සම්බන්ධ කරේ නැහැ. ඔය අසනීප තත්ත්වයේ පසු වෙන තාක්කල් මදුෂා පෙරේරා ડોක්ටර් අපිට මේ සත්ත්ව දෙපාර්තමේන්තුවෙන් සම්බන්ධ වෙලා ඒ ડોක්ටර්ගේ පූර්ණ නිරීක්ෂණය මතයි මේ වැඩ කටයුතු සියල්ලම වෙන්නේ. අපි සත්ත්ව උද්‍යාන දෙපාර්තමේන්තුවෙන් අද කෝල් කරලා ඇහුවට පස්සේ පවසනවා අපි ඇතින්නිය මේ තාක් වෙනකන් කිසිඳු කරදර නැතුව බලා ගන්න ඇතින්නියක් විදියට එයාලට නිර්දේශයක් දෙන්න පුළුවන් කියලා. මෙවන් අපහාස කිරීමට දේවාලයට අපහාස කිරීම සම්බන්ධයෙන් මම විශේෂයෙන් කනගාටුව ප්‍රකාශ කරනවා. ප්‍රසිද්ධ මාධ්‍ය අනයක් විසින් ප්‍රවෘත්තියකට මෙවන් දෙයක් කියවීම සම්බන්ධයෙන් අපි විශාලම කනගාටුවක් වෙනවා. ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් විදියට යම්කිසි ප්‍රවෘත්තියක් පළ කරන්න කලින් එක්ක අපින් ඇහුවනම් ලසඳ ඇතින්නිය සම්බන්ධව සම්පූර්ණ විස්තර දෙනවා. මොකද මංගාව රිපෝට් ඔක්කොම තියෙනවා. දැනට සතාට 100%ක් සුව වෙමින් පවතී. මෙහෙම දේවල් ඇයි කරන්නේ කියලා අපිට ලොකු ගැටලුවක් තියෙනවා.